ජීවත් වන සිංහල බෞද්ධ ඔබ වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ විකාශනය වන ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ විකාශනයයි සවනට සිසිලස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සතු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතු 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 ගෞරවනීය අපේ බුද්ධංගල ආනන්දනායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ධර්මයේ කියලා කියන්නේ මහා ඖෂධයක් ධම්මෝසධ සමන්නත්ථි ඒතං පිවත භික්ඛවේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ ධර්මය හා සමාන තවත් ඖෂධයක් නැහැ ඒ ධර්මයේ නැමැති ඖෂධය අරගෙන පානය කරන්නට කියලා ලෝකේ නොඑක් ලෙඩ රෝගවලට කොතෙක් ඖෂධ තිබුණත් භව රෝගයට වෙදකමක් කරන්නට පුළුවන් එකදු ඖෂධයක්වත් ඇත්තේ නැහැ අවුරුදු 50ක් 60ක් තියෙන ඇඟට කොච්චර වෙදකම් කළත් අපේ හිතේ තියෙන රෝගවලට වෙදකම් කරන්නට පුළුවන් ඖෂධයක් ඇත්තේ නැහැ. ඒ ඖෂධය එකම ඖෂධය ධර්මයේ පමණයි. ඒ ධර්මය අපි කාගේ ජීවිතවලට සැනසෙල්ල උදා කරන දෙයක්. මම හිතනවා ධර්මයේ සැනසෙල්ල තමන්ගේ ජීවිතේට ටිකෙන් ටික හරි ලං කරගත්ත පිරිසක් මේ පිරිස කියලා. අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමින් ඒ වගේම අපේ සරත් වීරසේකර මහත්මයා ධර්මයට බොහොම ලැබිව ඇතැම් විට ධර්මයේ දේශනා කරමින් සාකච්ඡා කරමින් පවා ඊටමත් ශාසනයට කිට්ටුව කටයුතු කරන පින්නතෙක්. ඉතින් ඒ නිසා ධර්මය කිව්වහම මම හිතනවා ධර්මයේ පිළිබඳව යම් අවබෝධයක් සහිත පින්නක් පිරිසකුයි මේ හැම දිනම කියලා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ සාමාන්‍ය ලෝකෙට නොපෙනෙන සාමාන්‍ය ලෝකයා නොදකින යථාර්ථයක් දේශනා කරන්නට. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නට ප්‍රථමම ලෝකේ දන් දීම් තිබුණා, සිල් රැකීම් තිබුණා, ධ්‍යාන සමාපatti උපදවා ගැනීම තිබුණා. එනම් බුද්ධෝත්පාද කාලයේ අපිට විශේෂයෙන් ලැබෙන්නේ දන් දීමවත් සිල් රැකීමවත් ධානාදීට පත්වීමවත් නෙමේ. ඒට වඩා උත්තරීතර යමක් අපිට බුද්ධෝත්පාද කාලයක ලැබෙනවා. ඒ තමයි දුකෙන් මිදෙන ප්‍රතිපදාව කියන එක. ඒ දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් ලබන්නට පුළුවන්කම තියෙන්නේ දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් සාකච්ඡා කරෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි. අපි කවුරුත් දුකට අකමැති අය. ඉපදුණු දවසේ ඉඳලා අපි කවුරුත් දුක් විඳින්න කැමති නැහැ. අපි දුකෙන් මිදෙන්නේ කොහොමද කියලා යම් ක්‍රමවේදයක් හොයනවා. නමුත් අපි හොයන ක්‍රමවේදය වැටිලා තියෙන වැරදි මාර්ගයක. ඒ නිසා අපි දුක නැති කිරීම පිණිස දුකට තවත් දුකකින් ප්‍රතිකර්ම කරන වැඩපිළිවෙලකයි ජීවත් වෙන්නේ. දවසක් ජේතවනාරාමේ පහනක් පත්තු කරලා තියෙනකොට මේ පහනට පළඟටියෝ ඇවිල්ලා පනිනවා. පහන් දැල්ලට පළඟටියෝ පනිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක අනුරූප කරගෙන බොහොම වටින
ධර්ම කාරණාවක්. පළඟැටිය පහන් දැල්ලට පනින්නේ ඇයි? පළඟැටිය පහන් දැල්ලට පනින්නේ පහන් දැල්ලට ඇති කැමැත්ත නිසා. පහන් දැල්ලට ඇති කැමැත්ත නිසා පහන් දැල්ලට පනින පළඟැටියට ලැබෙන්නේ පිච්චීමේ දුක. පිච්චීමේ දුක ලැබෙන පළඟැටියට තව පොඩ්ඩක් හරි පණ තිබ්බොත් උත්සාහවත් වෙන්නේ පහන් දැල්ල නිසා පිච්චුණා කියලා ඈතට යන්නද නැත්නම් ආපහු පහන් දැල්ලට පනින්නද? පළඟැටිය උත්සාහවත් වෙන්නේ ආපහු පහන් දැල්ලට පනින්න. පළඟැටිය හිතනවා පේන පහන් දැල්ල හොඳයි, නමුත් ඒක ලබා ගන්න යනකොට එයාට වේදනාවක් ආවා කියලා. එයා දන්නේ නැහැ එයා කැමති උනේම පිච්චෙන දුකටයි කියලා. පහන් දැල්ලට කැමති වෙලා එයා කැමති උනේම පිච්චීමේ දුකටයි කියන එක එයා දන්නේ නැහැ. එනිසා අපිට හිතේ පළඟැටිය හරි මෝඩ සතෙක් කියලා. හැබැයි පළඟැටිය කරන ක්‍රියාවම මේ ලෝකෙ බොහෝ දෙනෙක් සිද්ධ කරනවා. මොකද බොහෝ දෙනෙකුගේ තියෙන මානසික මට්ටම එබඳු මානසික මට්ටමක්. ඒ තමයි පළඟැටිය දුක එන පහන් දැල්ලම සැපයක් කොට හිතමින් නැවත නැවත පහන් දැල්ලටම පැනනා වගේ මේ ලෝකෙ ජීවත් වෙන අයත් දුක එන පැත්ත දිහා බලාගෙන ඒ දුකෙන් නැති කර ගැනීම පිණිස සැපය ලෝකෙ දකිනවා. සැප දකින පැත්තටම පනිනවා. ඒ පැත්තට පනිනකොට නැවත දුකම උරුම වෙනවා. ආපහු ඒක සැපයක් කොට හිතන්නට ආපහු ඒ පැත්තටම නැවත නැවතත් නැඹුරු වෙනවා. අපි හොඳට ලස්සන දෙයකට නැතිනම් අපි කියමුකෝ ගෙවල් දොරවල් හොඳට ලස්සනට ලොකු ගෙයක් විශාල නිවසක් හදාගන්න කෙනෙක් කැමති. හැබැයි නිකම්ම හැදෙන්නේ නැහැ. එයාට ඒ ජීවිතයේ සඳහා වෙහෙස වන්නට සිද්ධ වෙනවා. වෙහෙස වීම සැපයක් නෙමෙයි. එයා වෙහෙස වෙලා යම් විදිහකින් ඒක ලැබුණොත් හොඳයි, නොලැබුණොත් ඒ දුක. එයා යම් විදිහකින් ඒක ලබා ගන්නවා. ලබා ගත්තට පස්සේ දැන් තෘප්තිමත් නැහැ, ඒක පවත්වන්නට ඕනේ. ඉතින් නිකම් පවතින්නේ නැහැ, පවත්වන්නටත් වෙහෙස වෙන්නට අවශ්‍යයි. ඒ වගේම ඒක පවත්වගෙන යනවා. පවත්වගෙන යනකොට අන්තිමේටම දෙකෙන් එකක් උරුමයි. එක්කෝ හොඳට හදපු ගෙදර තියෙනකොට අපි මැරිලා යන්නට ඕනේ, නැත්නම් අපි ජීවත් වෙනකොට හොඳට හදපු ගෙදර නැති වෙලා යනවා. මේ දෙකෙන් එකක් අනිවාර්යෙන් උරුමයි. එතකොට කොහෙන් ගියත් දුකකින් කෙලවර වෙන දෙයක් පසුපස අපි හැමදාම සැපේ ලබා ගැනීම සඳහා පසුපස හඹා යනවා. මෙන්න මේ විදිහේ දැක්මක් තියෙන ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය උපදව ගන්න. ඒ කියන්නේ යහපත් දැකීමක් උපදව ගන්න. යහපත් දැකීම කියන එක දෙපැත්තකින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මහා චත්තාරීසක සූත්‍රයේදී සම්මා දිට්ඨි පහම් භික්කවේ ද්වයං වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකක් කොට කියනවා. එක සම්මා දිට්ඨියක් අති භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා ශාස්ත්‍රව උන කුසල පක්ෂයේහි වැටෙන විපාක පිණිස පවතින එක සම්මා දිට්ඨියක් තියෙනවා. අපි හඳුන්වනෝ ඒ සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය කියලා. ඒ කියන්නේ කුසලය අකුසලය දන්නවා. මේවා හොඳ දේවල්, මේවා නරක දේවල් කියලා අපි ලෞකික වශයෙන් දන්න සම්‍යක් ඥානයක් මනවින් දැකීමක් අපිට තියෙනවා. හොඳ නරක තේරුම් ගන්නට, යහපත අයහපත තේරුම් ගන්නට. ඒ වගේම තවත් සම්මා දිට්ඨියක් තියෙනවා. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග පරියාපන්නා ආර්ය වුණ අනාශ්‍රව වුණ ලෝකෝත්තර පැත්තට වැටෙන සම්මා දිට්ඨියක්. ඒ ලෝකෝත්තර පැත්තට වැටෙන සම්මා දිට්ඨිය සාමාන්‍ය ලෝකෙට දකින්න පුළුවන් පැත්තක තියෙන එක නෙමෙයි. නිසයි ලෝකෝත්තරයි කියලා කියන්නේ ලෝකෙන් එතර වීම පිණිස පවතින දැකීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මාර්ගයේ දේශනා කළේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා. ලෞකික සම්මා දිට්ඨියටත් දේශනා කළා තියෙනවා. නමුත් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පනවලා තියෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවා ගැනීම සඳහා. එනිසා මම හිතනවා මේ වෙලාවේ අපි ටිකක් ගැඹුරු වුණත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය පැත්තට වැටෙන ඒ උපදවා ගැනීම සඳහා අවශ්‍ය වෙන කාරණා කිහිපයක් සාකච්ඡා කළොත් හොඳයි කියලා. එනිසා ඊටාම කල්පනාවෙන්, ඊටාම නුවණින් යුක්තව මේ කාරණා පිළිබඳව අපි අහන්නට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා ලෝකේ යථාර්ථය පිළිබඳව දේශනා කරනකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියලා ත්‍රිලක්ෂණ ධර්මයක්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය. අපිත් නිතර දෙවේලේ කතා කරන, අපිත්
ටිකක් හිතන ධර්මයක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය. මේ ත්‍රිලක්ෂණය කියලා කිව්වට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයයි කියලා කිව්වට මේක මේ ශාසනයේ තියෙන විමුක්ති ద్వාර හැටියට සලකන්නේ, විමුක්ති මුඛ හැටියට නිවනට පිවිසෙන්නට තියෙන දොරටු හැටියටයි මේ ධර්මතා තුන දක්වන්නේ. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් අපිට පෙනෙන තැනකට විතරක් සීමා වෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි හිතමු අපි අනිත්‍යතාවය කියලා කතා කරනවා. අනිත්‍යතාවය කියලා කතා කරනකොට අපි හිතනවා මේ ලෝකේ ඇති දේවල් නැති වෙලා යනවා. තියෙන දේවල් නැති වෙලා විනාශ වෙලා යනවා. මේක තමයි අනිත්‍ය කියලා කෙනෙක් කල්පනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍යතාවය මේ ඇති දෙයක් නැති වෙලා යන අනිත්‍ය නෙමෙයි. ඒක දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ නමක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක දේශනා කරන්න ඕනම කෙනෙකුට නුවණින් සම්මර්ෂණය කළොත් මේ හටගත්ත දේවල් නැති වෙලා යනවා කියන එක දකින්න පුළුවන් දෙයක්. හැබැයි අනිත්‍ය කියන ධර්මය පිළිබඳව විවරණය කරන බුදුරජාණන් වහන්සේ ඒක ස්කන්ධ වශයෙන් පෙන්නනවා, ඒ වගේම ආයතන වශයෙන්ුත් පෙන්නනවා. අපි මෙහෙම කිව්වොත් බුදුරජාණන් වහන්සේ අහන්නේ හාමුදුරුවරුන්ගෙන් ජේතවනාරාමයේ නිත්‍යද අනිත්‍යද කියලා නෙමෙයි, මේ ඉන්න මිනිස්සු නිත්‍යද අනිත්‍යද කියලා නෙමෙයි අහන්නේ. චක්කුම් වික්ඛවේ නිච්ඡං වානිච්ඡං වහන්නේ ඇස නිත්‍යද අනිත්‍යද, රූපානිච්ඡා වානිච්ඡා රූප නිත්‍යද අනිත්‍යද මෙහෙමයි අහන්නේ. ඇස නිත්‍යද, රූප නිත්‍යද, චක්කු විඥානේ නිත්‍යද අනිත්‍යද, අනිච්ඡං වන්තේ අනිත්‍යයි. මෙන්න මේ න්‍යාය ඔස්සේ තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියන සන්දර්භය අරගෙන යන්නේ. එතකොට ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. ඇස අනිත්‍යයි කියලා කියන්නේ අපි මේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න අපිට මේ කණ්ණාඩියක් ඉස්සරහට ගියාම පේන මේ අපේ ඇහැ, පුංචි කාලේ තිබුණ ඇහැ වයසට ගියාම නැති වෙලා යනවා. මේ අනිත්‍යතාවය නෙමෙයි ඇහැ අනිත්‍යයි කියලා දේශනා කරන්නේ. රූප අනිත්‍යයි කියලා කියන්නේ අපි වටේට තියෙන මේ මිනිස්සුයෝ, ගෙවල් දරවල්, මේ යාන වාහන, මේ දේවල් නැති වෙලා යනවා කියන මට්ටමෙන් නෙමෙයි රූප අනිත්‍යයි කියලා දේශනා කරන්නේ. එහෙනම් මොකද්ද මේ දේශනා කරන්නේ? ඉතාම ගැඹුරු කාරණාවක්. ඇස අනිත්‍යයි කියලා දේශනා කරන්නේ, රූප අනිත්‍යයි කියලා දේශනා කරන්නේ, චක්කු ප්‍රසාද මට්ටමේ චක්කායතනය අනිත්‍යයි කියන තේ. ඒ වගේම රූප අනිත්‍යයි කියලා කියන්නේ වර්ණ සටහන මට්ටමේ රූපායතනය අනිත්‍යයි කියන එක. ඒ පිළිබඳව විග්‍රහ කරනවා පටිසම්භිදා මග්ගප්‍රකරණේ වත්තුනානත් ඥානේදී, අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. අහුත්වා සම්භූතං, නොවි හටගත්තා. ඒ කියන්නේ කලින් තිබුණ නැහැ, කලින් නොතිබීම හටගත්තා. හුත්වා න භවිස්සති, දැන් හටගත්තට පස්සේ අනාගතය සඳහා ඉතුරු වෙන්නේ නැහැ යමක්, ඉතුරු නැතුව නැති වෙලා යනවා. මේක තමයි ඇහි ලක්ෂණයක්, මේක තමයි රූපයේ තියෙන ලක්ෂණයක්. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට මොකද්ද මේ ඇහි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කිව්වේ? ඒකයි මම කිව්වේ අර අපි එක දිගට තියනවා කියලා හිතාගෙන ඉන්න අපි දැකපු ඇහැ ගැන නෙමෙයි මේ කතා කරන්නේ කියලා. අපි දැකපු ඇහැට, ඒකට කියන්නේ අපි මාංශ චක්ෂුසය කියලා, එහෙමත් නැතිනම් ඒක රූපයක් මිසක ඒක ඇහැ නෙමෙයි. ඇහැ දකින්න බෑනේ නේ? ඇහැ දකින්න පුළුවන්ද? ඇහැ කවදාවත් දකින්න බෑ. ඇහැ කියලා දැක්කොත් ඕගොල්ලෝ දකී ෆොටෝ එකක්, එහෙම නැතිනම් තවත් වර්ණ සටහනක්. මම කියන්නේ හොඳම දේ තමයි කළුවර වෙලාවක කණ්ණාඩියක් ඉස්සරහට යන එක කියලා. ඇහැ පේනවද? නැහැ. ටෝච් එකක් අරගෙන ගියොත් කණ්ණාඩිය පැත්තට ගැහුවොත් ඇහැ පේනවද? නැහැ. එහෙනම් ඇහැ දැකීම සඳහා ඔයගොල්ලොන්ට කරන්න වෙනවා ඇහැ පැත්තට ටෝච් එළිය දාගෙන අන්න ඒ එළියේ පරාවර්තනාලෝකේ කණ්ණාඩියට පතිත වෙලා එතනින් එන එක තමයි ඔයගොල්ලොන්ට ඇහැට පතිත වෙන එක තමයි දකින්න වෙන්නේ ඇහැ දකින්න කියලා. දැන් ඇහැ දකින්න මොකටද එළියක් නේද? එහෙනම් ඇහැ කියලා ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ වර්ණ සටහන නෙමෙයිද? අපි දැකලා තියෙන්නේ ඇහැ දකින්නයි කියලා වර්ණ සටහනක් මිසක ඇස උ වෙනම රූපයක් අපි දැකලා නැහැ. මම කියන්නේ ඇහැ කොහොම දකින්නද අපි අඩුම අපේ මූණවත් දකින්නේ නැතිකොට කියලා. මූණ බලන්න පුළුවන්ද? මූණ බලන්න පුළුවන් නම්, පුළුවන් කියලා හිතනවා නම් හොඳම දේ තමයි කණ්ණාඩි පහක් විතර තියලා කණ්ණාඩි පහකින් විතර මූණ බලන එක. එතකොට එකකින් පොඩ්ඩක් දිගටි, එකකින් පොඩ්ඩක් පළලට පේනවා, එක එක විදිහට මූණ පේනවා. මට කියන්න කොයි කණ්ණාඩියේ පේන මූණද හරිම මූණ කියලා. හරිම මූණක් නම් පෙන්වන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? අපි කණ්ණාඩියේ හැකියාව අනුව මූණ පෙනීම වෙනස් වෙලා තියෙනවා.
අපි කොහොමද හරිම මූණකෝකද කියලා පේන්නේ. පිහිය මුවාතින් ඕන දෙයක් කපන්න පුළුවන් වුණාට මුවාතින් මුවාත කපන්න බැහැනේ. අන්න ඒ වගේ ඇහෙන් ඕන දෙයක් දකින්න පුළුවන් වෙයි. හැබැයි ඇහෙට ඇහැ දකින්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා ඇහැ ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනයක් අනිදස්සනං. ඇහැ දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇහැ කවදාවත් දකින්න බෑ. අපි ඇහැ කියලා දකිනවා නම් දකින්නේ මොකද්ද? රූපයක් එක. එතකොට රූපය කියලා කියන්නේ මොකද්ද? රූපය කියලා කියන්නේ වර්ණ සටහනක්. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වන්න රූප කියලා. එතකොට ඇහැට එන්නේ වර්ණ සටහනක්. බාහිර වස්තුවකට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් තමයි ඇහැකට පතිත වෙන්නේ. ඔන්න ඕකට කියනවා චක්කුංච පටිච්ච රූපේච. ඇසද රූපේද එකතු වෙනවා කියලා ඇහැට වර්ණ සටහන පත් වෙනවා. එතකොට ওই ඇහැට පාට ටිකක් එන තැනක පාට ටික ඇවිල්ලා කියනවාද මම අම්මා වරගෙන ආවා, මම දරුවා වරගෙන ආවා, මම ගෙදර අරගෙන ආවා කියලා පාට ටික කියන්නේ නැහැ. එහෙනම් ඇහැ කියනවාද මෙහෙම දරුවා ආවා කියලා? නැහැ. ඒක ස්වභාවික සිද්ධියක්. මෙතන ප්‍රසාදවත් බව තියෙනවා නම් වර්ණ සටහන පතිත වෙනවා. මේ වෙලාවේ පතිත වුණ වර්ණ සටහන කලින් තිබිලවත් අනාගතේට තියෙනවවත් නෙමෙයි. ඒක මේ මොහොතේ විතරයි හටගන්නේ. ඒ වගේ මේ වර්ණ සටහන ගෝචර කරගන්න උපවත් බව මේ මොහොතට පමණක් තියෙන දෙයක්. අන්න ඒ මට්ටමට තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යතාවය කියන එක අරගෙන යන්නේ. ඇහැ සහ රූපය මේ මොහොතේ පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට ඇහැ රූප දෙක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන තැනක අපි විඳිනවා දෙයක්. ඒ විඳින්නේ මොකද්ද? අපි හිතින් හිතලා, හිතින් හිතපු දේ පිළිබඳව අපි විතර්කණය කරලා දැනගෙන, දැනගත්ත දේ පිළිබඳව තමයි අපිට විඳීමක් තියෙන්නේ. එතකොට අපි විඳිනවා මේ ආදරණීය දරුවා කියලා දෙයක්. එතකොට ආදරණීය දරුවා කියන දේ ගෙනාවේ බාහිර රූපය නෙමෙයි. එහෙනම් ආධ්‍යාත්මික ඇහත් නෙමෙයි. එහෙනම් මොකද්ද ගෙනාවේ? කෙනකෙනාගේ පැත්තේ තිබුණ සංකල්පය තමයි දරුවා කියන බව ගෙනාවේ. අපි දැන් කියනවා දරුවට හරි ආදරෙයි කියලා. ඇත්තටම ඔබ ආදරය කරන්නේ දරුවට ආදරෙයි කියලා අර දරුවා කියලා පෙන්නපු සංකල්පයට නෙමෙයිද? අපි ආදරය කරන්නේ දරුවා කියලා පෙන්නපු සංකල්පයට. එහෙම නැතුව අර වර්ණ සටහනටවත්, එහෙම නැතිනම් ඇහැටවත් නෙමෙයි. හැබැයි සංකල්පයට ආදරය කරන අපි ඒකේ අත්දැකීම හිතින්ම යොමු කරනවා කොහෙටද? බාහිර රූපෙට. මේක තියෙන්නේ මේ ආදරණීය දරුවා ඉන්නේ එළියේයි කියලා අපි හිතනවා. අන්න ඒක තමයි අපේ තියෙන මෝඩකම කියලා කියන්නේ, අපේ තියෙන අවිද්‍යාව කියලා කියන්නේ විදිහට. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ, බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කරන්නේ. සංකල්ප මේ වශයෙන් ඇති කරගත්ත දෙයට තමයි කෙනකෙනා රාගාදී වශයෙන් බැඳෙන්නේ. ඒ රාගාදී වශයෙන් බැඳෙන සංකල්පමේ දේ බාහිර වස්තුවට අයිති දෙය එහෙම නෙමෙයි. හරියට මම මෙහෙම කිව්වොත්, ප්‍රොජෙක්ටර් එකකින් අපි චිත්‍රපටයක් බලනකොට ප්‍රොජෙක්ටර් එකකින් අපි ඒක යම්කිසි පෘෂ්ඨයක් මතුපිටක් මතට ඒක පතිත කරන්නට ඕනේ. මතුපිටක් මතට ඒක පතිත කළාට පස්සේ අපි ඊට පස්සේ බලන්නේ මතුපිට නෙමෙයි, අපි බලන්නේ අර චිත්‍රපටිය දිහා. අන්න ඒ වගේ සිද්ධවීමක් තමයි මේ තියෙන්නේ. අර මතුපිට නොපෙනී අපිට චිත්‍රපටියක් පේන්න පටන් අරගෙන තියෙනවා. ඒ චිත්‍රපටිය තමයි සතර මහා ධාතුව පැත්තෙන් අපිට පේනවා අම්මා තාත්තා, ගෙවල් දොරවල්, වටිනා නොවටිනා වස්තු, මිල මුදල්. අපිට මේ දේවල් ලෝකෙ තුල පේන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මේ දේ සම්පූර්ණම තමන්ගේ මනස තුල ගොඩනගෙන සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දේ. ඒ කියන්නේ මේ බාහිර ලෝකේ මොනවත්ම නැහැ, ඔක්කොම හිතේ කියනෝ නෙමෙයි. බාහිර හේතු කරගෙන ඒ ධර්මයන්ගේ අනිත්‍ය නොදන්නාකම නිසා අපි මනස තුල වටිනා දේවල් නිර්මාණය කරගන්නවා. ඒ වටිනා දේවල් නිර්මාණය කරගෙන ඒක එළිය තියනවා කියලා අපි කල්පනා කරනවා. ඒ කල්පනා කළාට පස්සේ තමයි නොවටිනා දේ වටිනා ලෙස ගන්න අපි පෙළඹෙන්නේ. ලෝකේ තියෙන වස්තුවකට නැතිනම් වටිනකමක් ඇත්තේ නැහැ. දැන් අපි රත්තරම් මාලයක් දාගෙන අපි සතුට වෙනවා. රත්තරම් මාලකින් ලැබෙන සැප සතුට කියන එක ඇඟට දැනෙනවද? ඒක ඇඟට දැනෙන්නේ නැහැ. ඒක දැනෙන්නේ කොහෙටද? ඒක දැනෙන්නේ අපේ
හිතට මෙච්චර වටින මාලයක් මම දාගෙන ඉන්න කියන එක අපි විඳින්නේ සම්පූර්ණම මානසික තෘප්තියක් විදිහට. හොඳයි, පාරයින ඉන්න මිනිස්සේ, පාරයින ඇවිදගෙන යන මිනිස්සේ පාරයින වැටිලා තියෙන වැල් කෑලි ටිකක් අරගෙන කරේ දා ගන්නවා. අපි මේ මිනිස්සයට කියනවා පිස්සෙක් කියලා. ඇයි? අර කිසිම වටිනකමක් නැති වැල් කෑලි ටිකක් අරගෙන කරේ දාගත්තා. එතකොට අපි මේ මිනිස්සයට පිස්සෙක් කියලා කියනවා. මම කියන්නේ අපි මාළේ වටිනවා කියන තැනත් ඒ මිනිස්සයා ඒක වටිනවා කියන තැනත් දෙන්නම ඉන්නේ එකම ස්තරේ. පුංචි වෙනසයි තියෙන්නේ. අපි සමාජ සම්මතයට එකඟයි, එයා සමාජ සම්මතයට එකඟ නැහැ. එච්චරනේ වෙනස. අපි මාළේ වටිනවා කියනකොට එයාට ඒක වටිනවා කියනවා. අපෙන් මාළේ ගන්නවොත් අපි බනිනවා ගහනවා, එයාගෙන් ඒක ගන්න ගියොත් එයා බනිනවා ගහනවා. ඇයි? එයාට ඒක වටිනවනේ, අපිට වටින්නේ නැති වුණාට. අපි පිස්සෙක් වෙන එකත් එච්චර අමාරු නෑනේ. ලෝකෙ හැට ඔක්කොම වැල් කෑලි වටිනවා කියලා අපි විතරක් මාළේ වටිනවා කිව්වොත් අපි පිස්සෙක් වෙනවා නිකම්ම. ඒ නිසා ඒ දේ ගොඩනැගිලා තියෙන්නේ, වටිනකම සහ නොවටිනකම ගොඩනැගිලා තියෙන්නේ සම්පූර්ණම කෙනකෙනා ගොඩනගා ගන්න සංකල්පමේ වශයෙන් ගොඩනගා ගන්න පැත්තෙ මිසක භෞතිකත්වයේ මත පදනම්ව නෙමෙයි වටිනකම නොවටිනකම තියෙන්නේ. එනිසා අපි ලෝකයට ඇලෙන්නේ නමුත් අපි භෞතිකත්වයේ මත ඒ වටිනකම සහ නොවටිනකම තියනවා කියලා ගත්ත වැරදි දෘෂ්ටිය අනුව. ඒකට කියනවා දෘෂ්ටිය සහ වස්තුව කියලා. වස්තුව තමයි ලෝකේ අනාත්ම ධර්මය හටගෙන නිරුද්ධ වෙන දේ. දෘෂ්ටිය තමයි මේක නිත්‍යයි කියලා ගත්ත, වටිනවා කියලා ගත්ත කෙනකෙනාගේ දෘෂ්ටිය. දැන් මේ වස්තුව පැත්තට පතිත වුණාම අපිට පේනවා වස්තුව වටිනවා වගේ. දැන් වටිනා වස්තුව අපි උරුම කර ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. හැබැයි නුවණැත්තෙක් කල්පනා කරලා බැලුවොත් එයාට පේනවා වස්තුවේ කිසිම වටිනකමක් නැහැ. දෘෂ්ටිය පැත්තෙනුයි වටිනකම තියෙන්නේ කියලා. දෘෂ්ටිය පැත්තේ වටිනකම තියෙන්නේ කියන එක දැනගත්තොත් ඒ කෙනා කවදාවත් එළියේදී නැති වුණාට දුක් වෙන්නවත්, එළියේදී අරඹයා රණ්ඩු වෙන්න යන්නේවත් නැහැ. අපි කියවනේ වටිනා මාලයක් ගැන කතාවක්. දැන් ඔය වටිනවා කියලා හිතාගෙන ඉන්න ඉතාම වටින ඔය රත්තරන් මාලය නැති වුණොත් අපිට මොනතරම් වෙහෙසක්, විඩාවක්, දුකක් දැනේවිද? හැබැයි අපිට යම් අවස්ථාවක ඔය මාළේ විකුණන්න වුණොත් අපි අරගෙන යනකොට කෙනෙක් කියනවා මේ මාළේ කිසිම වටිනකමක් නැති දෙයක් කියලා. අපි එකපාර විශ්වාස නොකරයි, තව තැනකටත් යයි, එතනිනුත් ඒ කතාවම අහන්න වෙයි, තවත් තැනකට අරගෙන යයි, ඒ කතාවම අහන්න ලැබෙයි. එකම කතාව අහන්න ලැබෙනොත් දැන් මොකද වෙන්නේ? දැන් අරකේ වටිනකම නැහැ. දැන් ටික දවසක් යනකොට ඕක නැති වෙලා යනවා. දැන් මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? දැන් ඒ ගැන අර විදිහේ දුකක් වෙහසක් ඇති වෙන්නේ නැහැ. ඒ දැන් නැති උනේ වටිනාකමක් නැති දෙයක්නේ. හැබැයි අරකේ රූපේ නෙමෙයි වෙනස් වුනේ. ඒ රූපේ පිළිබඳව අපි දක්වන ආකල්පය වෙනස් වුණා, දෘෂ්ටිය වෙනස් වුණා. එහෙනම් දෘෂ්ටිය වෙනස් වෙනකොට දුක නැති වුණා, දුක වෙනස් වුණා, දුක ඇති වෙන ප්‍රමාණය වෙනස් වුණා. පුංචි කාලේදී ආදරෙන් හදාගන්න සමහර දරුවෝ සමහර දෙමව්පියන්ට ලොකු වෙනකොට පේන්න බැරි වෙන්නේ නැද්ද? එහෙම අවස්ථා ලෝකෙ තුල තියෙනවා. ඇයි පුංචි කාලේ බොරුවට ආදරේ කියලාද? නෑනේ. මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? දරුකම වෙනස් වෙලාද? නෑ, දෘෂ්ටිය වෙනස් වෙලා. දෘෂ්ටිය වෙනස් වෙනකොට එතනින් එහාට වස්තුවේ වටිනාකමක් පේන්නේ නෑ. ඒක තමයි ලෝකයේ යථාර්ථය. අපි හැමදාම ලෝකයේ දේවල් හොඳයි කියලා ගත්තත්, වටිනවා කියලා ගත්තත්, අපි හරි ආසයි කියලා කිව්වත් අපි දන්නේ නැහැ අපි ආස කරන්නේ මෙන්න මේ දෘෂ්ටිය තුළ, සංකල්පය තුළ නිර්මාණය කරගන්න ලෝකෙට කියලා. ඒකයි සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ කියලා කිව්වේ. සංකල්ප මේ වශයෙන් ඇති කරගන්න රාගය, ඒ කාමයේ පිළිබඳව තමයි අපි කෙනකෙනා ඇලෙන්නේ. එහෙම නැතිනම් හොඳ හෝ නරක කියන දේ බාහිර රූපයට අයිති දෙයක් නෙමෙයි. අපි සමහර වෙලාවට ගැටෙනවා, සමහර වෙලාවට ඇලෙනවා. මේ ඇලීම ගැටීම කියන අපි දෙකම පවත්වන්න උත්සාහවත් වෙනවා කුමක් මතද? සංකල්පේ මත. හැබැයි අපි දන්නේ නැහැ ඇත්තටම ලෝකේ යථාර්ථය කුමක්ද කියන එක. එක සමාජ විද්‍යා පර්යේෂණයක් සිද්ධ කරලා තියෙන එක විශ්වවිද්‍යාලයකින්. එක මිනිස්සෙක්ගේ රූපයක් පෙන්නලා එක ළමයි කණ්ඩායමකට කොටසකට කියනවා මේ තමයි ලෝකේ ඉන්න නරකම මිනිස්සෙක්. මේ මිනිස්සයා මෙච්චර නපුරු වැඩ කරලා තියෙනවා. මේ මිනිස්සයා මහා දරුණු මිනිස්සෙක්. මේ විදිහට වැඩ කරලා තියෙනවා කියලා ලොකු චිත්‍රයක් එයාට දෙනවා. ඊට පස්සේ එයාගෙන් අහනවා ඔයගොල්ලන්ට මොකද මේ මූණ දිහා දැක්කහම හිතෙන්නේ කියලා. ඒ ළමයි පිළිතුරු දෙනවා
මේ වගේ මූණක් තියෙන්නේ, මේ වගේ ඇහිබැම තියෙන්නේ, මේ විදිහට නාසය පිහිටලා තියෙන්නේ ලෝකේ නරක නපුරු මිනිස්සුන්ට. ඒ රූපේම පෙන්නලා වෙනත් ළමයි කණ්ඩායමකට කියනවා මේ මිනිස්සයා ලෝකේ ඉන්න මහා කාරුණිකම මිනිස්සෙක්. තමන්ගේ හැමදේම අනුන් වෙනුවෙන් මෙච්චර කැපකිරීම කළා තියෙනවා මේ මිනිස්සයා. ඔගලොන්ට මොකද මේ මිනිස්සයා දිහා බැලුවාම හිතෙන්නේ? වැඩි ප්‍රතිශතයක් කියනවා මේ මිනිස්සයා දිහා බැලුවාම හරිම කරුණාවන්ත බවක් පේනවා. මේ මිනිස්සයා හරිම කරුණාවන්තයි, මේ විදිහට මූණ පිහිටලා තියෙන්නේ, මේ විදිහේ හැඩතලා තියෙන්නේ හරිම කරුණාවන්ත මිනිස්සුන්ට කියලා. දැන් මේ එකම රූපය පිළිබඳව සම්පූර්ණම ලැබුණු ප්‍රතිචාර දක්වීම් දෙකක්. දැන් අර නපුරු බව හරි හොඳ කරුණාවන්ත බව හරි ඇත්තටම අයිති උනේ මූණටද? එහෙමත් නැතිනම් ඒ රූපය පිළිබඳව ප්‍රතිචාර දක්වන කෙනකෙනාගේ මනසටද? ඒක අයිති උනේ කෙනකෙනාගේ මනසට. කෙනකෙනා ප්‍රතිචාර දැක්වේ මනසත් එක්ක. ඕක නෙමෙයි උතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. අපි ලෝකේ ඇලෙන තැන සහ ගැටෙන තැන. අපි ලෝකේ සමහර වෙලාවට කෙනෙක් එක්ක තරහක් ඇති කරගන්නවා. අපි කෙනෙක් එක්ක තරහක් ඇති කරගන්නකොට අපි හිතනවා මේ මනුස්සයත් එක්ක තමයි මම තරහ කියලා. ඇත්තටම අපි තරහ තව මනුස්සයෙක් ගැනද? එහෙම නැතිනම් ඒ මනුස්සයා මහ නරක නපුරුයි කියලා පෙන්නන අපේම මනස පැත්ත ගැනද? අපි තරහ වෙලා තියෙන එක පැත්තක් අරගෙන බලනකොට අපේම මනස පැත්ත පිළිබඳව අපි තරහක් ඇති කරගෙන තියෙනවා. මේක හරියට මම කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ කියලා. මේ කාසිය එක පැත්තක් අරගෙන බලනකොට පේනවා නපුරු මිනිස්සෙක්ව නරක, මේ මිනිස්සයා මට මෙහෙම මෙහෙම කියලා බැනපු මිනිස්සෙක් කියලා. අනිත් පැත්ත බලනකොට මොකද්ද තියෙන්නේ? තමන් කරගත්ත ස්කන්ධ ටිකක්. වෙන මොනවත් නෙමෙයි තියෙන්නේ. මොනවද තියෙන්නේ? ඇහැ රූප දෙක නරක නපුරු මිනිස්සයද? නැහැ. එහෙනම් වේදනා සංඥා සංස්කාර විඥාන ටික නරක නපුරු මිනිස්සයත් නෙමෙයි. මේ ටික නැතුව නපුරු මිනිස්සෙක් හැදිලත් නැහැ. හැබැයි මේ ස්කන්ධ ටික තමයි නපුරු මිනිස්සයව හදලා තියෙන්නේ. එතකොට තමන් උනේත් මේ ස්කන්ධ පංචකයමනේ. එතකොට දැන් අපි තරහයි කියලා මම අර නපුරු මිනිස්සයත් එක්ක තරහයි කියලා තරහ අරගෙන තියෙන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳවම නෙමෙයිද ද්වේෂය හදාගත්තේ? ස්කන්ධ පංචකය ගැනම තමයි. අපි අර කාසිය අරගෙන නපුරු මිනිස්සයා කියන පැත්ත අරගෙන ලොකු මිටියක් අරගෙන හයියෙන් තලනවා. අනිත් පැත්ත නිකන් තැලෙනවනේ නේ? තමන් කරගත්ත පැත්ත නිකන් තැලෙනවා. ඒ නිසා තමයි ලෝකේ කර්ම විපාක තමන් කරාම එන්නේ. මම කැමති තව මිනිස්සෙකුට බනින්න. මම ඇත්තටම බනින්න කැමති වෙන්නේ මට නරකක් නපුරක් කරපු තව මිනිස්සෙකුටද? එහෙම නැතිනම් නරකක් නපුරක් කළා කියලා තමාගේ සිත තුළ හදාගත්ත ස්කන්ධ ධර්මතා ටිකක් ගැනද තරහ බැනීමට ඇති කැමැත්ත තිබුණේ? ඒ කියන්නේ කැමැත්ත තියෙන අනිත් පැත්තටනේ බැනුම ලබන්න තමන් කැමතියි. කැමැත්තට විපාකේ තමන්ට පුළුවන් බැනුම් අහන්න. කෙනෙක් මරන්න කැමතියි. අපි කෙනෙක් මරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ස්කන්ධ ටික පවතිනවට කැමති නැහැ. අපි කියන්නේ සතා මරණවට කැමතියි කියලා. හැබැයි ඇත්තටම තියෙන ධර්මතාවය සතා හදලා තියෙන ස්කන්ධ ටිකේ විදිහට පවතිනවට අකමැති බව. විපාකය අල්පායුෂ්ක වෙලා උපදිනවා. ඒ ස්කන්ධ ටික පවත්වාගෙන යන්න පුළුවන් සම්පතිය පවත්වන්න පුළුවන් තැනකටපත් වෙන්නේ අල්පායුෂ්ක වෙනවා. කැමැත්තට විපාකේ එච්චරම කර්මය අසාධාරණක් නැහැ බලනකොට. කැමැති විදිහට විපාක ගෙනල්ලා දීලා තියෙනවානේ. ඒ නිසා ලෝකේ මෙන්න මේ වගේ ධර්මයක් තියෙන එක තමයි භයානකම දේ. මොකද අපිට පෙන්වන්න එකක්, ඒ දේ එකක් විදිහට පෙන්නකොට සිද්ධ වෙන්නේ තවත් එකක්. අපි ඇලීම් ගැටීම් ඇති කරගන්නේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු දේවල් පිළිබඳව හිතලා. හැබැයි අපි අනිත් පැත්තෙන් ක්‍රියාත්මක වෙලා තියෙන තමන් පිළිබඳව මේ දේවල් ක්‍රියාත්මක කර ගැනීම. ඒ නිසා ඒ කරන හැම දෙයක්ම හේතු වෙන්නේ තමන්ව සසරට අරගෙන යනවද නැද්ද කියන එක මත, ඒ දේ තීරණය කිරීම සඳහා. එනිසා අපි ටිකක් ප්‍රඥා සම්පන්න වෙන්නට ඕනේ. ඒ ප්‍රඥා සම්පන්න වෙනකොට අපිට අත්‍යවශ්‍ය දෙයක් තමයි අපි කතා කළ අනිත්‍ය දර්ශනය කියන එක, අනිත්‍ය දැක්ම කියන එක. ඒ අනිත්‍ය දැක්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔය හැම දෙයක්ම අපිට යථාර්ථවත් විදිහට පේන විදිහට. ඒ නිසා තමයි ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි කියලා ඇහැ රූප දෙකේ අනිත්‍ය ගැන අපිට පෙන්වලා දෙන්නේ. ඇහැ අනිත්‍යයි නම් රූප අනිත්‍යයි නම් ආයේ මොකක්වත් නිට්ටි වෙන්න පුළුවන් කමක් නැහැ. කන අනිත්‍යයි නම් ශබ්ද අනිත්‍යයි නම් ආයේ නිට්ටි වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකින් අපිට හිතාගන්න බැරි ගැඹුරු කතාවක් ඒක ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ
නුවණින්ම ටිකක් බලන්න ඕනේ කතාවක් මම මේ කතා කරන්නේ. ඇහැ අනිත්‍යයි රූප අනිත්‍යයි කියන තැන අනිත්‍යතාවය නිවැරදිව කෙනෙකුට ග්‍රහණය වෙනවා නම් දැන් අපි දැන් දකින රූපේ නැවත දකින්න බෑ කියන නුවණ එනවා නම් ඔගොල්ලොන්ට මීට මොහොතකට කලින් දැකපු දරුවා නැවත දකින්න බෑනේ. ඇයි ඒ වර්ණ සටහන නැවත හටගන්නේ නැති වෙලානේ? ඒ අනිත්‍යතාවයේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ධර්මකාරණා තුළ විග්‍රහ කළේ. ඔකට හොඳම උදාහරණයක් තමයි සංයුක්ත නිකායේ තියෙන යමක කියලා සූත්‍රයක්. යමක හාමුදුරන්ට ඇති වෙනවා මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටිය කියන්න කලින් මම ඔගොල්ලොන්ගෙන් මෙහෙම අහන්නම්කෝ, රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද නැද්ද? රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ. යමකහාමුදුරන්ට ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය තමයි යථා කීනාසෝ භික්ඛු උච්චිජ්ජති විනස්සති නොහෝති පරම්මරණ. ක්ෂීනාස්රව භික්ෂුන් වහන්සේ උච්චිජ්ජති විනස්සති සිඳිලා විනාශ වෙලා යනවා නොහෝති පරම්මරණ, මරණින් මත්තේ ඇත්තේ නැහැ. මරණින් මත්තේ ආයි උපදින්නේ නැහැ. මේක තමයි යමකහාමුදුරන්ට ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියේ සංසිඳ වීම සඳහා බොහෝ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා කරුණු පැහැදිලි කරනවා. යමකහාමුදුරු කියනෝ ඒ නෑ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්න විදියක් නෑ, රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නෑ කියලා. ඊට පස්සේ මේක අතහරින් නැති වෙනවා කියන ආරංචිය සරියුත්තරුන් වහන්සේට යනවා. සරියුත්තරුන් වහන්සේත් ඇවිල්ලා යමකහාමුදුරුන්ගෙන් මේ ගැන අහනවා. යමකහාමුදුරුන්ගෙන් අහනකොට යමකහාමුදුරු කියනවා, ස්වාමීනි ඉතින් රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්න විදියක් නෑනේ. එතකොට සරියුත්තරුන් වහන්සේ අහනවා ප්‍රශ්නයක්, මම ඔබෙන් ප්‍රශ්න ටිකක් අහන්නම්, ඔබ උත්තර දෙන්නකෝ. යමක රහතන් වහන්සේ කියලා කියන්නේ රූපේද? නෑ, රූපේ රහත් නෑ. සතර මහා ධාතු රහත් නැහනේ. රූපේ රහත් නෑ. එහෙනම් යමක රහත් වෙලා තියෙන වේදනාවද? නෑ, වේදනාව රහත් වෙලත් නෑ. එහෙනම් රහත් වෙලා තියෙන සංඥා ස්කන්ධේද? නෑ, සංඥා ස්කන්ධේ රහත් වෙලත් නැහැ. එහෙනම් සංස්කාර ස්කන්ධේ රහත් වෙලද? නෑ, සංස්කාර ස්කන්ධේ රහත් වෙලත් නැහැ. එහෙනම් රහත් වෙලා තියෙන විඥානේද? නෑ, විඥානේ රහත් වෙලා නැහැ. එහෙනම් ඔය රහතන් වහන්සේ ඔය ස්කන්ධ ටික නැතුව වෙනම හිටියද තැනක? නෑ, වෙනම හිටියෙත් නැහැ. එහෙනම් ස්කන්ධ ටික රහත්ද? නෑ, ස්කන්ධ ටික රහතුත් නැහැ. එතකොට අහනවා, එහෙනම් ඔය මොන රහතන් වහන්සේද මරණින් මත්තේ නැහැ කියන්නේ? අන්න එතකොට තමයි තේරුනේ මේ ඉන්න රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියන එකම ඒක දෘෂ්ටියක් කියලා. එතකොට පෙන්වන්නේ ස්කන්ධ ධර්මතා ටිකක හටගන්න බව සහ ස්කන්ධ ධර්මතා ටිකක වැය වෙන බව තුල රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් පනවන්න බෑ කියන තැනකට තමයි අන්තිමේටම නුවණ අරගෙන යන්නේ. ඒ කියන්නේ මේ සම්මුතිය තුල අපි රහතන් වහන්සේ කියන එක වැරදි කියලා නෙමෙයි මේ එකෙන් කියන්නේ. මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව පැහැදිලි කරලීම සඳහා ගන්න දෙයක්. එතකොට අන්නේ ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ වැයවීම කියන තැන තමයි අනිත්‍යතාවය කියන තැන පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ අරගන්න තැන. එතකොට ඒකෙන් පවතින ලෝකයක් අපිට හම්බ වෙන තැන නැති කරලා තියෙනවා. ඒකට තමයි අනුත්පාද නිරෝධයක් කියලා කියන්නේ. දැන් අපි මෙහෙම කිව්වොත් එහෙම උදාහරණයක් ඇටියට පහනක් පත්තු වෙනවා. මේ පහන දැල්වෙන මේ තප්පරේ දැල්වෙන තෙල් ටිකක් තිරෙත් දැල්ලත් නිසා අපිට පේනවා පහන පත්තු වෙනවා කියලා. හොඳයි, දෙවෙනි තප්පරේට යනකොට කලින් තප්පරේ දැල්වුණු තෙල් ටිකද? නෑ, අලුතෙන්මයි. ඒ තිරේද? නෑ, අලුතෙන්ම ටිකක්. ඒ දැල්ලද? නෑ, අලුතෙන්මයි. තුන්වෙනි තප්පරේට? අලුතෙන්ම ටිකක්. හතරවෙනි තප්පරේට? අලුතෙන්ම ටිකක්. අපි කියනවා පහන නිවුණ කියලා. මට කියන්න මොන තප්පරේ තිබුණු පහනද නිවුනේ? මොන තප්පරේ තිබුණු පහනද නිවුනේ කියන්න කලින් අපිට අහන්න වෙනවා මොන තප්පරේ ඉඳලාද පහන පත්තු වෙලා තිබ්බේ කියලා. ඇයි ඒ මොහොතේ හේතු ටික වැය වෙනකොට අපි කියලා තියනවා පහන පත්තු වෙනවා කියලා. හේතු ටිකේ වැයවීමම පහන ඇති බවට ගිහිල්ලා තියෙනවා. හැබැයි හේතු ටික නැති වෙනකොට පහන නැති වෙලා තියෙනවා. එතනින් එහාට ආයේ යමක් එතනින් එහාට ගිහිල්ලා නැහැ. ඒ වගේ තමයි ඇහැ රූප චක්කු විඥාන මේ ධර්මතා තුන එකතු වුණ තැනක මේ දේ ඇති බවට ගිහිල්ලා තියෙනවා. ඒ ටික නැති වෙලා යනකොටම ඒ ධර්මයේ නැති බවට ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපිට බෑ කලින් දැකපු දෙයක් නැවත ආපහු දකින්න. කලින් දැකපු දෙයක් ආපහු නැවත දකින්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඇයි? අර කලින් තප්පරේ කියපු දේ ආයෙ දකින්න බැරි පුළුවන් කමක් ඇත්තේ නැහැනේ. අනිත්‍යයි කියලා කිව්වේ ඒකට. එතකොට අපිට නැති වෙනා දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය තමයි ඔබට ලෝකෙ තුල ඇති බවට ගන්න
කිසිම නිමිත්තක් කිසිම අරමුණක් බාහිර තුල හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ හටගෙන නිරුද්ධ වුණ ධර්මයක් පමණයි. එතකොට මීට අවුරුදු 10කට විතර කලින් මිය පරලෝ ගියපු කෙනෙක් බලන්න ඔගොල්ලෝ හෙට පිටත් වෙලා යනවද? නැහනේ. ඇයි? ඔගොල්ලෝ දන්නවා ඒක නම් මැරුණා කියන්න. දන්න නිසා ඔගොල්ලෝ යන්නේ නැහැ ඒක නා බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවනම් ඇත්තටම ඇහැ අනිත්‍යයි කියලා, රූප අනිත්‍යයි කියලා දන්නවනම් අනිත්‍ය වුණ ඇහැ රූප පිළිබඳව මෙහි පවත්වන සංකල්පයේ එළියට දාලා බලන්නේ ඇයිද? එළියට දාලා බලන්න යන්නේ නැහැ. ඇයි? ඒකේ අනිත්‍යතාවය අපි හොඳට ප්‍රත්‍යක්ෂ කරන නිසා. ඒ නිසා ඇති දෙයක නැති වෙන බව නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. ඇති දෙයක නැති වෙන බවට වඩා එහා ගියපු දෙයක් ඒ තමයි ඇති වෙන බව හටගත්තේ කොහොමද? ඒ බව නැති වෙලා ගියේ කොහොමද කියන තැනකිනුයි අපිට පෙන්වෙයි. එතකොට දෙයක වෙනස් වෙලා යන කාලයත් එක්ක නැති වෙලා යන දේ එහෙම නෙමෙයි අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒකට කියනවා උදය වැය කියලා. උදය වැයට එන අනිච්ඡාකේ අනිච්ඡං කියලා පිළිබඳව දක්වනවා. උදය වැය අර්ථයෙන් තමයි අනිත්‍යතාවය කියන එක දේශනා කරන්නේ. ඒක දකින්න එපා සත්පුද්ගල බවක් ඇතුලේ. සත්පුද්ගල බවක් ඇතුලේ ලෝකයා කතා කරන අනිත්‍යයක් තියෙනවා. ඒක වරදක් නැහැ. හැබැයි නිවන් දකින්න හේතු වෙන විමුක්ති මුඛයක් වන අනිත්‍ය නෙමේ ඒ අනිත්‍ය. ඒ අනිත්‍ය අපිට තේරුම් ගන්න වෙන්නේම මේ ආයතන ටික පැත්තෙන්. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, මේ විදිහට ආයතන ටික පැත්තෙන් තමයි අපිට ඒ අනිත්‍ය තේරුම් ගන්න වෙන්නේ. මේ විදිහට අනිත්‍ය තේරුම් ගන්නකොට අපිට දුක් විඳින්න පුළුවන් ලෝකයක් නිර්මාණය වෙන්නේ නැති වෙයි. එතකොට කෙනෙක් හිතයි දකින්න දේ දැනගන්නත් බැරි වෙයිද කියලා. නැහැ, මෙතන ප්‍රශ්න තිබුණේ දැනගන්න එකේ නෙමෙයිනේ. දැනගන්න දේ බාහිර තියනවා කියලා හිතන මොඩකමේ ප්‍රශ්න තිබුණේ. නැති වෙන්නේ දැන ගැනීම නෙමෙයි, නැති වෙන්නේ මේ දැනගන්න දේ එළිය තියනවා කියලා එළියට දාලා බලන මොඩකමයි නැති වෙන්නේ. ඔකට හොඳ සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ කුම්මෝපම කියන සූත්‍රයක්. කුම්ම කියනවා ඉබ්බට. ඉබ්බෙක්ව උපමාවට ගත්ත සූත්‍රයක්. ඉබ්බෙක් දවසක් යනකොට ඉබ්බ දකිනවා ඈත තියා නරියෙක් එනවා. පොඩි කාලේ හපු කතාවක් නේද? එතකොට නරියෙක් එනවා දකින ඉබ්බ කල්පනා කරනවා අද නම් නරියා හිතාගෙන ඇති මාව අල්ලගෙන කන්න. මම නම් නෙමෙයි එක අතක් කකුලක්වත් එළියට දාන්නේ, මම නම් කටුව ඇතුළටම වෙලා ඉන්නවා කියලා ඉබ්බ කල්පනා කරනවා. නරියක් දකිනවා ඈත තියා ඉබ්බව. නරියා කල්පනා කරනවා අද නම් ඉබ්බ එක අතක් කකුලක් හරි එළියට දැම්මොත් එකක් හරි කඩාගෙන කනවම තමයි කියලා කල්පනා කරනවා. කල්පනා කරලා නරිය එනවා ඉබ්බ ළඟට. ඇවිල්ලා බලාගෙන ඉන්නෝ ඉබ්බ නෙමෙයි එක අතක් කකුලක් ඔලුවක්වත් එළියට දාන්නේ. බලාගෙන ඉඳලා එපා වෙනකන් ඉඳලා යනවා යන්න. බුදුරජාණන් වහන්සේ මේ කුංචි උපමා කතාවක් දේශනා කරලා කියනවා කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝධම් බික්ඛු මනෝ විතක්කේ. ඉබ්බ හරියට තමන්ගේ කබල ඇතුළට කටුව ඇතුළට අවයව ටික අකුල ගත්තා වගේ අපිට කියනවා මනෝ විතර්ක ටික හකුලෝ ගන්න කියනවා. මනෝ විතර්ක ටික හකුලෝ ගන්න කියනවා. මොනවද මනෝ විතර්ක? අපි මනෝ විතර්ක හැම වෙලාවකදීම මනෝ විඥානය තුළ හදාගන්න මේ මනෝ විතර්ක අපි එළියට දානවා. එළියට දානවා කියලා කියන්නේ ඇහැ පැත්තෙන් ඇතිවෙන අනාත්ම දර්ශනය පිළිබඳව අපි ඇති කරගන්නවා. කලින් ඉඳලා අපි ඇසුරු කරපු ආදරණීය අම්මා, ආදරණීය තාත්තා, මේ විදිහට අපි සංකල්ප හදාගන්නවා. ඒ සංකල්ප එළියට දානවා කියලා කියන්නේ ඇහැ පැත්තෙන් අපිට ආදරණීය අම්මව දකින්න පුළුවන්. ඒකනේ අද අපේ ජීවිතය කියලා කියන්නේ. අපේ ආදරණීයන් අපිට දකින්න පුළුවන් එළියේ ජීවත් වෙනවා කියලා. එතකොට අන්න මොකද වෙලා තියෙන්නේ? අපි ඇහැ පැත්තෙන් එළියට දැම්මා, ඉබ්බ ඔළුව එළියට දැම්මා. මොකද වෙන්නේ? නරිය කඩාගෙන කනවා. අපි මායයට අහු වෙනවා. මායයට අහු වෙනවා කියලා කියන්නේ අපි කෙලෙස් මායයට අහු වෙලා ඉවරයි. දැන් අපිට සිද්ධ වෙනවා එළියේ තියෙන රූපේ වෙනස් වෙන්නේ. අපිට පේන්නේ මොකක් වෙනස් වෙනවා වගේද? අම්මා වෙනස් වෙනවා, තාත්තා වෙනස් වෙනවා, අපි කැමති අය වෙනස් වෙනවා කියලා. දැන් ජීවිතේට දුක ගලාගෙන ඉන්නේ නැද්ද? දැන් ගලාගෙන ඉන්න පුළුවන් දුක. ඇයි අපි මනෝ විතරක එළියට දාපු එකයි වැරද්ද උනේ? මනෝ විතරක අකුලෝ ගන්න කියලා දේශනා කළේ. ඔක දැනගත්තට දැනගන්න දේ එළියේ තියෙනවා කියලා රැවටෙන්න එපා අපිට. එහෙමයි දේශනා කරන්නේ. එතකොට එළියේ තියෙනවා කියලා රැවටෙන්නේ නැති වෙන්න නම් අපිට අනිත්‍ය ධර්මය කියන එක අනිවාර්යෙන් අපි ප්‍රත්‍යක්ෂ කළ යුතු වෙනවා. හටගෙන නිරුද්ධ වෙන ධර්මයේ අනිත්‍යතාවය කියන එක අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු වෙනවා. ඒ අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ අපිට පේනවා අපි සංකල්පයක් විදිහට
ඇති කරගත්ත මට්ටම සම්පූර්ණම බොරුවක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකටත් හොඳ උදාහරණයක්. එක අන්ධ මිනිස්සෙකුට අහන්න ලැබෙනවා ලෝකේ තියෙන පරම වර්ණය ශ්‍රේෂ්ඨම ලස්සනම පාට තමයි සුදු පාට කියලා. මේ මිනිස්සයා යාළුවෙකුට කියනවා මටත් පරම වර්ණය සුදු පාට වස්ත්‍රයක් හොයාගන්නට ඕනේ කියලා. යාළුවා මොකද කරන්නේ? හොඳ දැලි කුණු පෙරිච්චි වස්ත්‍රයක් අරගෙන ඇවිල්ලා අන්ධයාට දීලා කියනවා මේ තමයි පරම සුදු පාට, ශ්‍රේෂ්ඨ සුදු පාට. අන්ධයා මොකද කරන්නේ? මේකත් ඇඳගෙන ගිහිල්ලා සෙනඟ මැද්දට ගිහිල්ලා එයාගේ ඥාතීන් මැද්දට, හිතමිතුරන් මැද්දට ගිහිල්ලා කියනවා මේ තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම වර්ණය, පරම වර්ණය. මේ බලන්න මේක හරි ලස්සනම පාට කියලා කියනවා. ඉතින් මෙයාගේ හිත කැමති අයට මෙයා ගැන බොහොම දුකක් ඇති වෙනවා. ඇයි? මේ දැලි කුණු පෙරිච්ච වස්ත්‍රයක් අරගෙන හොඳ පාට කියලා කියන එක. ඊට පස්සේ මොකද කරන්නේ? මේ අය මේ මිනිස්සයා ගැන අනුකම්පාව නිසා ඇස් දෙකට වෙදකම් කරවල ඇස් දෙක පෙනීම ලබා දෙන්න පුළුවන් විදිහ කටයුතු කරනවා. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඕක නරක පාටක් කියලා. ඒගොල්ලෝ කරන එකම දේ තමයි ඇස් දෙකට වෙදකම් කරන එක. ඒ අය ඇස් දෙකට වෙදකම් කරනවා. වෙදකම් කරනකොට ටික දවසකින් පෙනීම ලබනවා. පෙනීම ලැබුවට පස්සේ මොකද හිතෙන්නේ? ඒගොල්ලන්ට පේනවා සුදු පාට කියන්නේ යාට මොකද්ද කියලා එයා දන්නවා. තමන් පොරෝගෙන ඉන්න වර්ණය පිළිබඳවත් එයා දන්නවා. දැනගත්තට පස්සේ මෛත්‍රියක් ඇති වෙනවද? දැන් මෛත්‍රියක් ඇති වෙන්නේ නෑ. අර දැලිකුණු පෙරුණු වස්ත්‍රයේ දීපු අය ගැන අහිත චේතනාවක්ම තමයි ඇති වෙන්නේ. අන්න ඒ වගේ අපිට ඇති වෙන්නට අවශ්‍යයි තව අය ගැන නෙමෙයි, අපිට සංස්කාරයක් නිත්‍ය කරලා පෙන්වන තැන. අර දැලිකුණු පෙරිච්චි වස්ත්‍රයේ වගේ තමයි හටගෙන නිරුද්ධ වෙලා යන මේ ධර්මතා ටික, ඒ ටික සුදු පාටයි කියලා පෙන්වනා වගේ තමයි අපිට මේ දේවල් පවතින ඇලිය යුතු දේවල්, ලෝකේ ආදරණීය වස්තු තමයි මේ තියෙන්නේ. මේ තියෙන කැමති දේවල් අපිට පෙන්වලා දෙනවා. අපිට පෙන්වලා දෙනකොට අපි ඒ දේවල් මතම ඇලිලා කටයුතු කරනවා. හරියට අර අන්ධයා කටයුතු කරගෙන යනවා වගේ. එහෙම කටයුතු කරගෙන යන ලෝකෙට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න හරියට ඇස් දෙකක් ලබා දෙනවා. ඇස් දෙකක් ලබා දෙනකොට පේනවා අනිත්‍ය වුණ ධර්මය අනිත්‍යයි කියලා. දැලිකුණු පෙරිච්ච වස්ත්‍රේ දැලිකුණු පෙරිච්ච වස්ත්‍රයක් කියලා පෙන්වලා දෙනවා. එතකොට ඒක පෙන්වලා දුන්නාට පස්සේ අර ඒක දීපු අය ගැන හොඳ සිතක් නෙමෙයි නැති උනේ. ඒ වගේ මේක නිත්‍යයි කියලා පෙන්නපු තමන්ගෙම කෙලෙස්ය ගැන මොකද හිතෙන්නේ? එතකොට ඒ කෙලෙස්ය ගැන කැමැත්තක් නම් උපදින්නේ නෑ. ඒ නිසා තමයි අර සබ්බ සංඛාරයේසු අට්ඨියති හරායති jigucchati කියලා කියන්නේ. අපි ගිරිමානන්ද සූත්‍රේ කතා කරනවානේ, එක තැනක අනිත්‍ය සංඥාව කියලා අපි ස්කන්ධයන්ගේ අනිත්‍ය ගැන කතා කරනවා, තව තැනකදී සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියලා. අට්ඨියති හරායති jigucchati, එයා සංස්කාරේ ලැජ්ජා වෙනවා, පිළිකුල් වෙනවා, පීඩාවටපත් වෙනවා. ඇයි මේ සංස්කාරය නිත්‍යයි කියලා ගත්තට පස්සේ මොනතරම් විනාශයක් එයා කරලා තියනවද? ආර්යව ළඟට ගිහිල්ලා එහෙමත් නැතිනම් නැති වෙලා යන දෙයක් අර දැලිකුණු පෙරිච්ච වස්ත්‍රයේ ස්වභාවයක් මැදට ගිහිල්ලා පිරිසුදු වස්ත්‍රය කිව්වා වගේ කිසිම වටිනකමක් නැති ලෝකෙට මේක හරී වටිනවා කියලා අපි රැවටෙනවා. මේක එක පැත්තකින් ගත්තාම මානසික රෝගයක් වගේනේ. දැන් මම කියන්නේ චිත්‍රපටියක් බලාගෙන ඉන්න කෙනෙක්, හැබැයි ඕගොල්ලොන්ට චිත්‍රපටිය පේන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ. ඕගොල්ලොන්ට හැබැයි බලන කෙනාව පේනවා. එයා දිහා බලාගෙන ඉන්නකොට එකපාර හිනා වෙනවා. ආයේ ඔහේ බලාගෙන ඉන්නවා. හිටපු ගමන් ඔහේ දුක හිතිලා අඬනවා. මෙහෙම පෙන්වනොත් ඕගොල්ලන්ට මොනව හිතෙයිද? පිස්සෙක් කියලා හිතෙයි. ඇයි අපිට චිත්‍රපටිය පේන්නෙත් නැත්නම් ඇහෙන්නෙත් නැත්නම්? ඒ වගේම දෙයක් නෙමෙයි අපිත් කරන්නේ. යථාර්ථය කියන එක අවබෝධ කරගත්ත කෙනෙකු ළඟ ඒ කෙනාට සාපේක්ෂව අපිත් කිසිම වටිනකමක් නැති දෙයක් පිළිබඳව හිටපු ගමන් අපි හිනා වෙනවා. හිටපු ගමන් අපි ඒ දේ ගැන හිතලා දුක් වෙනවා. අපි කියනවා දරුවා ගැන හිතලා මට හරි සතුටුයි, දරුවා ගැන හිතලා මට හරි දුකයි. එතකොට දැන් අපි ඒ ගැන හිතලා වෙලාවක දුක් වෙනවා, වෙලාවක සතුටු වෙනවා. එතකොට ඇත්තටම අපි සතුටු වෙලා තියෙන්නේ තමන්ගෙම හිතේ හදාගත්ත සිතුවිල්ලක් පිළිබඳවනේ. තමන්ගෙම හිත ගැන හිතලා තමන්ම අඬලා තියෙනවා. තමන්ගේ හිත ගැනම හිතලා තමන් සතුටු වෙලා තියෙනවා. ඒක සමාන නැද්ද? ඒක සමානයි. ඒ නිසා අපිට දකින්න තියෙන දෙයක්, ඔබ චිත්‍රපටි බලලා ඇති, ටෙලිනාට්‍ය බලලා ඇති, බලාගෙන ඉන්නකොට දුක්ඛදායක ජවනිකාවක් එනකොට ඔබට දුක හිතිලා අඬිලත් ඇති.
හොඳයි හිතන්නකෝ ඔබ දුකෙන් අඬන වෙලාවක ওই චිත්‍රපටියේ රඟපාපු කෙනෙකුත් ඕක බලාගෙන හිටියොත් එහෙම එයාටත් දුකක් ඇති වෙයිද? එයත් අඬයිද? නෑ. ඇයි එයා අඬන්නේ නැත්තේ? එයා දන්නවා චිත්‍රපටියේ රඟපාපු එකක් කියලා. ඒ අවස්ථාවේ දේවල් එයාට මතක් වෙනවා. එතකොට එයා ඒක කතාවක් කියලා දන්නවා. එයා දෙකක් දන්නවා. එකක් තමයි ඒක රඟපාපු දෙයක්, අනිත් එක තමයි ඒක සංස්කරණය කළ දෙයක් කියලා. අන්න ඒ වගේ තමයි ලෝකයේ සහ ධර්මයේ දන්න කෙනෙකු අතර තියෙන වෙනස. ලෝකයේ ඒ මත්තටම වැටිලා ඒක ඇතුලේ පුද්ගල බවවල් හදාගෙන අඳාගෙන දුක් වෙනවා. ධර්මයේ දන්න කෙනෙක් ඒක රඟපාපු දෙයක් කියලා දන්නවා, සකස් කළ දෙයක් කියලා දන්නවා. රඟපාපු දෙයක් කිව්වේ මොකද්ද? රඟපාපු දෙය තමයි ඇහැ රූපාදී මේ ධර්මයන්ගේ එකතුව ඇති තැනක හටගත්ත දෙයක්. සකස් කළ දෙයක් කිව්වේ චේතනාවෙන් පිළියෙල කරපු දෙයක්. හිතින් සකස් කරලා දීලා ඒක ආදරණීය දෙයක් හැටියට හිතින් පිළියෙල කරලා දීලා. දැන් සකස් කරගත්ත බව දැක්කේ නැත්නම්, රඟපාලා ඉවර වුණ බව දැක්කේ නැත්නම්, ඒ කියන්නේ අනිත්‍යයි කියන එක දැක්කේ නැත්නම්, සකස් කළා කියන එක දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? ඒ දෙක දැක්කේ නැති වුණොත් අඬන්නම තමයි චිත්‍රපටිය දිහා බලාගෙන වෙන්නේ. හැබැයි අර ටික දැක්කොත් අපි විසින්ම සකස් කරගත්ත ඒ දේ දිහා බලලා අපි දුක් වෙන්න යන්නේ. එනිසා අපිට ධර්මයක් අවබෝධ කරගන්න යනකොට අනිත්‍ය ධර්මයේ එකම අනිත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තොත් ඒකම නිවනට මඟක් වෙනවා. අපි අවබෝධ කරලා තියෙන වෙන කිසිම දෙයක් නෙමෙයි. ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ නිරෝධය කියන එකයි අපි අවබෝධ කරලා තියෙන. ඇහි හට ගැනීම, ඇහි නිරෝධය, කනේ හට ගැනීම, කනේ නිරෝධය. අය කිසිම දෙයක් ලෝකේ ඇති බවට අරගෙන එළියේ බාහිරට නැඹුරු වෙන්න අපි යන්නේ නෑ. බාහිරට අපි පෙළඹෙන්නේ නෑ, එළිය පැත්තට නැවත නැවත යන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අන්න ඒ අනිත්‍ය ධර්මය සාක්ෂාත් කිරීම පිණිස අපිට ධර්ම දේශනා කළා. එතකොට ඔය අනිත්‍යතා ප්‍රතිසංයුක්තව අපිට ධර්ම දේශනා කරනකොට දැන් ඔය අනුසාරයෙන්ම අනිත්‍ය ධර්මයේ දුකයි. අපිට කාල වේලාව මැදි ඔක්කොම විස්තර කරන්න. නමුත් අනිත්‍ය ධර්මයේ දුකයි. යද නිච්ඡන් තන් දුක්ඛං කියලා කිව්වේ. ඒකෙන් දුකයි කියලා කිව්වේ අනේ මට දුකයි කියලා හිතන වේදනාව ගැන එහෙම නෙමෙයි. දුක කියලා දේශනා කරනවා සංකතාර්ථයෙන් දුකයි, පීලනාර්ථයෙන් දුකයි, සන්තාපාර්ථයෙන් දුකයි, විපරිණාමාර්ථයෙන් දුකයි. දුකයි කියලා කියන්නේ වේදනාවක් විදිහට නෙමෙයි, හේතු නිසා සකස් වෙන බව දුක්ඛ ලක්ෂණයක් කියලා ලක්ෂණාර්ථයෙන් තමයි පෙන්වන්නේ. මොකද සමහර වෙලාවට ලෝකේ සමහර අය කල්පනා කරනවා මේක දුකයි කියලා කියන්නේ වේදනාවකින් කියලා. වේදනාවකින් කියලා කල්පනා කළොත් වැඩේ අපිට වරදිනවා. ඇයි යද නිච්ඡන් තන් දුක්ඛන් යමක් අනිත්‍ය නම් ඒක දුකයිනේ. ඊට පස්සේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම එහෙනම් ඔළුවේ කැක්කුම තියෙනවා, ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙනවා, සැපද දුකද කියලා ඇහුවොත් ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙන එක සැපයි කියනවනේ ඊට පස්සේ. එතකොට සමහර අනිත්‍ය සැපක් තියෙනවා කියලා කියන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනිම එක තමයි ඔළුවේ කැක්කුමේ අනිත්‍ය ගැන දේශනා කළේ නැහැ. පළවෙනිම එක. දෙවෙනි එක තමයි දුකයි කියලා දේශනා කළේ මේ වේදනාවක් ගැන එහෙම නෙමෙයි. දුකයි කියලා දේශනා කළේ දුක්ඛ ආර්ය සත්‍යයක්. ඒක විඳින්න තියෙන දෙයක් නෙමෙයි, ඒක නුවණින් අවබෝධ කරගත යුතු දෙයක්. ඒ නිසා යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍යම සංකත ධර්මයක් නිසා ඒක දුක්ඛ ලක්ෂණයකින් යුක්තයි. මේ විදිහට අපිට දේශනා කළා. ඒ යමක් සංකත ලක්ෂණයකින් යුක්ත නම් ඒක ආත්මයක් එහෙම නෙමෙයි. ආත්මයක් විදිහට පනවන්න බෑ. හේතු ඇතිකල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. ඒකට කියනවා අනාත්මයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉතාම ගැඹුරු අත්‍යවශ්‍ය ධර්මයක් අපට දේශනා කළා. අපිට ප්‍රතිපදාව ගැන කතා කරන්න කාලේ මදි, ඇත්තටම කාල වේලාව ඉක්මලා තියෙනවා. ඉතින් නමුත් ධර්මයේ පිළිබඳව ගවේෂණය කරන පිරිසක් විදිහට මම හිතනවා ප්‍රතිපදාව පිළිබඳව යම් දැනුමක් මේ පින්නතුන් සතුව තියෙනවා කියලා. ඉතින් ධර්ම ප්‍රතිපදාව තුළ තවදුරටත් අප්‍රමාදීව හික්මෙන්නට අවශ්‍යයි. ඒ වගේම මේ උත්තරීතර ධර්මයේ වෙන කොහෙන්වත් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය විතරමයි මේ ආර්ය සත්‍ය ගැන සාකච්ඡා කරන්නේ. ඒ නිසාම තමයි අතීතයේ හිටපු මිනිස්සු මේක දිවි හිමියෙන් මේක රැකගෙන ආවේ. මොකද ඒ නිවීම, ඒ විමුක්තිය ලෝකෙ දෙන්න වෙන තැනක් ඇත්තේ නැහැ. ඒ විමුක්තිය තව බොහෝ පිරිසකට අරගෙන යන්න තමන්ගේ ජීවිතේ පවා සමහර වෙලාවට කැප කළා. සමහර හාමුදුරුවරු තමන්ගේ නිවන කැප කරලා තමයි ඒව පුස්කොළ පොත්වල ලිව්වේ. මේ
බොහෝ පුස්කල පොත්වල තියෙන දෙයක් තමයි අන්තිමේටම මේ ලිව් පිනෙන් ලෞතුරා බුදු වෙම්වා කියලා ලියලා තියෙන්නේ. මේක ලිව්ව පිනෙන් ලෞතුරා බුදු වෙම්වා කියලා. මොකද උන්වහන්සේලාට අදහසක් තිබිලත් නැහැ මේ මේක මට මේ ජීවිතේ නිවන් දකින්න ඕනේ කියන එක. මොකද ඒක නිවන් දකීම සඳහා අප්‍රමාදී උත්සාහවත් වෙන්න ගියා නම් සද්ධර්ම චිරස්ථිතිය සඳහා කරපු අර සේවයේ සමහර විට කරන්න අපහසු වෙනවා. ඒ නිසා උන්වහන්සේලාගේ පරමාර්ථය තියාගත්ත මේක මට තියෙන බුද්ධත්වයේ සඳහා මම මේ පින හේතු වේවා කියන තැන ඉඳලා අර ටික සංග්‍රහ කරලා තිබ්බා. මේකේ වටිනාකම තේරුම් ගත්තොත් තමයි ධර්මය අවබෝධ කරගත්තොත් තමයි මේකේ චිරස්ථිතිය සඳහා අපිට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ දේවල් ගැන අපේ හිතට හොඳට ගන්න ඕනේ. දුටු ගැමුණු රජ්ජුරුව කියලා කියන්නේ ශාසනය වෙනුවෙන් මහ විශාල සේවයක් කරපු උත්තමයෙක්නේ. හැබැයි එතුමා මහා ධර්මයේ දැනගෙන හිටපු කෙනෙක්. ඒ නිසානේ රහතන් වහන්සේලාට බණ කියන්න ඕනේ කියලා කල්පනා කළේ. එතුමාට බණ කියන්න බැරි වුණා ධර්මාසනේ ඉඳගෙන දාඩිය දාලා අපව බිමට බැස්සා. ඒක වෙනම කතාවක්. හැබැයි රහතන් වහන්සේලා ඉන්න යුගයේ රහතන් වහන්සේලාටත් බණ කියන්නට කියලා එතුමා කල්පනා කරපු තරම් මහා ධර්මඥානයක් තිබුණ කෙනෙක්. එනිසා ධර්මයේ පිළිබඳව තේරුම් ගන්න අවබෝධ කරගන්න තරමටම තමයි මේකේ වටිනාකම මේක රැකගන්න ඕනේ අපි කියන හැඟීම අපි කරා පැමිණෙන්නේ. එනිසා මේ පින්තුන්ට අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. මොකද ශාසනය පිළිබඳව බොහොම නෑදෑකමක් තියෙන පින්වත් පිරිසක්, තමන්ගේම පවුලේ කෙනෙක් ශාසනයට සහෝදරයෙක් ඇතුළත් වෙලා ඉන්නවා. ඒ වගේම ශාසනය ගැන බොහොම ලැබියාවෙන් බොහොම බැඳීමෙන් කටයුතු කරන තමන්ගේ ජීවිතයේ ඕනම දෙයක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරන්න පුළුවන්, කැප කරන්න ලෑස්ති වෙලා ඉන්න පිරිසක් විදිහට අපි හඳුනගෙන තියෙනවා. අපි ආශිර්වාද කරනවා ඒ සඳහා බොහොම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ පින්වත් හැම දිනාටම. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී මේ සද්ධර්ම ශ්‍රවණය කරලා මේ සිද්ධ කරගත්ත සීල කුසල ශක්තිය අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපි අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා තලවතුගොඩ ශාන්තිපුර වීරසේකර පවුලේ දූදරුවන් ඇතුළු ඒ සියලුම දෙනා, කොමදෝරු විජේතුංග මහත්මා සහ මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු පින්වත් පිරිස, ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා වසර තුනකට පෙර මිය පරලොව ගිය සුමනා වීරසේකර මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ වගේම වර්ණසූරිය විජේතුංග පියාණන්ට ඒ වසරකට පෙර මිය පරලොව ගිය පියතුමාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ පින්වත් දෙපළ ප්‍රධානව මේ පින්වත් සෑම සියලු දෙනා නමින්ම මිය පරලොව ගිය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න, ඒ සියලු ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අත මිදේවා, සැපක සිටිනන් ඒ සැපතවත් වඩා වර්ධනය කරගනීවා, ඒ පින්වත් ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා මම හිතුවෙත් නෑ මේ කාර්ය බහුල අවස්ථාවක සම්බන්ධ වෙයි කියලා. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ ඒ වැඩිම මනාප ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ඒ සහයුරු ආචාර්ය අද්මිරාල් සරත් වීරසේකර මහත්මයාට තුනුරංගයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එතුමාගේ සම්බුද්ධ ශාසනය පිළිබඳව තියෙන ලැබියාව සහ දැක්ම අපි විශේෂයෙන් අගය කොට සිටිනවා. මොකද ධර්මයේ පිළිබඳව ඉතාම සමීපයෙන් කටයුතු කරනවා වගේම ඉතාම ධර්මඥානයකිනුත් හෙබි කෙනෙකු හැටියට අපි එතුමා බොහොම අගය කරනවා. එතුමාට අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා රත්නත්‍රය අනන්ත ගුණානුභව බලයෙන් මේ සියලු කුසල ශක්තියේ බලයෙන්ුත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසී සම්බුද්ධ ශාසනය රැකගැනීම වෙනුවෙන් එතුමාට මේ බොහෝ කාර්යභාරයක් සිද්ධ කරන්නට අවස්ථාව, ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්තුන්ගේ විශේෂ ප්‍රාර්ථනයක් හැටියට දක්වලා තියෙනවා බොහොම සත්පුරුෂ ප්‍රාර්ථනයක්.
අනන්ත සංසාරයේ යම් කිසි කෙනෙක් මවක් වෙලා ඉන්නවා නම් පියෙක් වෙලා හිටියා නම් ඒ සියලු මව්පියවරුන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ කියලා ඒ සියලුම මව්පියවරුනුත් මේ පින් අනුමෝදන් වනු ලබත්වා ඒ හැම දිනාටමත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියන්න එවගේම අපේ ගෞරවනීය අවසරයි බුද්ධංගල ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේට මේ සියලුම කුසල ශක්තිය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ලබාගෙන ශාසන බ්‍රහ්මචර්යාව යෙහෙන් සිද්ධ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා කවුරුත් ආශිර්වාද කරන්න. එවගේම ධර්මදේශනාවේ දායකත්වයේ දරන ඒ තලවතුගොඩ ශාන්තිපුර වීරසේකර පවුලේ දූ දරුවන් ඇතුළු ඒ කොමදෝරු විජේතුංග මහත්මයා සහ ඒ මහත්මිය ප්‍රධාන පවුලේ සියලුම දෙනාටත් මේ සද්ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.